ඇපල් විජේ නික්ම ගිහිල්ල තියෙනවා යන්නම යනවලු සිවුරුත් අතහැරලා රටත් අතහැරල යනවා. එයසේ ඉරාචිරත්ලා තික ජාතිවාදී විරෝධයක් සංවිධානය කරලා තිබුණ පොල්දුමන් සන්දිලක එකට ඇවිල්ලා තිබු පාරදුරේලා ඉරාජ්‍ය ඉරාජ්‍යට විහිළු කරනවා. ලක්ෂයක් අරන් ඇවිල්ලා තියෙන්නේ බලන්න ජල ප්‍රහාර කරත් ඇවිල්ලා ආදි වශයෙන් විහිළු කරනවා. පාර්ලිමේන්තුව තුල ආණ්ඩුව තුල පාර්ලිමේන්තුව එළියෙම වෙද්දී ආතුලේ ආණ්ඩුව කියනවා අපි ජාතිවාදී ඉඩ තියන්නේ නැහැ කියලා. ඉතින් මොකද්ද මේ කියන්නේ විජේ ඇපල් විජේ මිත්‍රයා රට අතරලා යෑම සහ මේ පරාජය ඔහුගේ තුලින් කියවෙන්නේ මොකක්ද? ජාතිවාදී ඉවරද? ජාතිවාදී පරාජය වෙලාද? පරාජය කළේ කවුද? ජාතිවාදී භූමිකාවක් තියෙනවද? මේ දේවල් ඇත්තටම මේ ගැන අපි කතා කරමු. ඔබට පුළුවන් අපිත් එක්ක රැඳී ඉන්න, අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරන. අපි විවිධ මාතෘකා ගැන කතා කරනවා. අපි අද ඇපල් විජේ වගේ මාතෘකාව ගැන කතා කරන හැබැයි ටිකක් සංවේදී සීරියස් දෙයක් අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපිත් එක්ක ඔබ රැඳිලා ඉන්නවා නම් ඔබට පුළුවන් අපට සපෝට් කරන්න, ඩොනේට් කරන්න, පේට්‍රන් වගේම අපේ බයි මී කොෆී එකේ අපි මේ වෙද්දි ස්ටුඩියෝ එකකට නැගීමේ අපි ටාගට් එකක් තියෙනවා. ස්ටුඩියෝ එක බිල්ඩ් අප් කිරීමේ අපි මේ වෙද්දි සැලකිලි දරන දේවල් කරලා තියෙනවා. නමුත් අපිට කම්ප්ලීට් කරන්න අවශ්‍ය ඔබේ සහයෝගය ලබා දෙන්න. සමහර හාස්‍යජනක සිදුවීම් තනි සිදුවීම් නෙවෙයි. ඊට එහා ගිහිල්ලා ලොකු සිදුවීම් පෙළක් ප්‍රකාශනයක් නියෝජනය කරනවා සමහර තනි සිදුවීම් වල. කිරුළුපන ධම්ම විජය හාමුදුරන්ගේ නික්ම යෑම අත්‍යවම සංකේතවත් කරන්නේ. ඔහු දීර්ඝ දෙයක් ලියලා තිබුණා. ඇත්තටම උදේ ඉගෙන අපි කෙටියෙන් කතා කරද්දී ඒක කියවලා තිබුණ නැහැ. නමුත් ඇත්තටම ඊට පස්සේ කියවුවා. ඉතින් අපිට ඒක කෝට් කරලා කියන තරම් ලොකු දේවල් නැහැ. ඔහු අමුමුවම කියන්නේ තමන් ටෙල් වෙන මේ එළිය විරෝධේ මේවත් එක්ක ගත්තම තමන් යනවා කියලා. ඉතින් ඒ අසරේ ඔහු අර නිකන් ඔහුට තියෙන පිරිමි ඊගෝ එකක්. ඒ පිරිමි ඊගෝ එක නිසා මිනිස්සුන්ට තර්ජනය කරලා තියෙනවා. තමන්ගේ මිලිටරි ඉතිහාසයක් තියෙන කෙනෙක් ඒ මිලිටරි ඉතිහාසය ගැන කතා කරලා තියෙනවා. තුවක්කු වෙඩි තියෙන ඒවා ගැන කතා කරලා තියෙනවා. දෙක කමෙන්ට් එකක් තියෙනවා මේ කොල්ලෙක්ට දාලා, උඹ වරෙන් පෑය තුනකට ආවොත් එහෙම මම පෑය තුනකට සිවුරු අරිනවා කියලා. පෑය තුනකට මම සිවුරු අරිනවා, උඹ වරෙන් මාත් එක්ක ගේමට ගේම වගේ මිනිස්සෙට තර්ජනයත්වකව කතා කරලා තියෙන හැටිත් මම දැක්ක. කමෙන්ට් එකක් හයිලයිට් කරලා තියෙනවා. අර ඒක සිවුරු අරිනවා කියන දේ නේ, පෑය තුනකට ඒකද මේ වෙලා තියෙන්නේ කියලා ඔහු යන එකේ. ඉතින් කොහොම හරි ඔහුගේ මේ කාලේ සමාජීය අවධානයට ලක් වෙනවා. සමාජීය මේක හාස්‍යයට ගන්නවා. කම්පේ අනේ හාමුදුරුවනේ රට අතහැර යන්න එපා. ඔබේ ආගමික දැනුම අතිවිශිෂ්ටයි වගේ ඒවා ඉන්නේ නැහැ. ඉතින් ඒක නේ අපි වැඩිදුර මෙතන කතා කරන්නේ නැහැ. සහ මේකට අදාළ හාස්‍ය දේවල් ඔබට ඕනතරම් බලන්න පුළුවන්. ඒක අපි අපේ භූමිකාව මේ විහිළු කරන එක නෙමෙයි මේක අල්ලගෙන. ඉතින් අපි පොඩි සීරියස් කතාවට යන්න ඕනේ. ඉතින් ඔහු ඇතුළු මේ සමහර හාමුදුරුවන් ශාසනය තුළ ඉන්නේ, සමහර හාමුදුරුවන් ශාසනය තුළ ඉන්නේ බුද්ධ ශාසනය තුළින් ප්‍රකාශිත උත්තරීතර අරමුණක් ඉටු කරගන්න නෙමෙයි. ඒ වගේම ඔවුන්ගේ ශික්ෂණය, ඔවුන්ගේ විශ්වාස පද්ධතිය බෞද්ධ ආගම හෝ කිසිවක් නෙමෙයි. ඇපල් විජේට මේ ෆේස්බුක් එකේ රිප්ලයි කමෙන්ට් කරොත් එහෙම හාමුදුරුව කියන එක හරි නෑ. ඒකයි මම මේ ඇපල් විජේ කියලා දිගටම කිව්වේ. ඒක අර කෙනෙක් කියන පුළ එක අපහාසයක් කියලා හාමුදුරුවන්ට. ඒ නිසා ඇපල් විජේ කමෙන්ට් වලට රිප්ලයි කරද්දී රිප්ලයි කරේ ඔක දෙපැත්තක් තියෙනවා. සමහර කියනවා මොනා වුණත් හාමුදුරුව කෙනෙක් ඒකට ගරු කරපන්, සිවුරට ගරු කරපන් කියලා බණිනවා. මේ තමහර සෞතව සමරගෙන ඔය වගේ උන්ට හාමුදුරුව කියන්න එපා. ඒක සිවුරට අපහාසයක් කියලා. ඉතින් ඔය දෙපැත්තෙන් ඒක අපිට අදාළම නෑ. අපි ඇපල් විජේ කියලා කියන්න. ඇපල් විජේ හාමුදුරුවෝ කමෙන්ට් වල රිප්ලයි කරද්දී ඔහුගේ විශ්වාස පද්ධතිය නැහැ බෞද්ධ ධර්මයේ. බොහෝ මේ වගේ හාමුදුරුවන්ගේ විශ්වාස පද්ධතිය තුළ කරුණාව, මෛත්‍රිය, සාකච්ඡාව හෝ නැත්තම් පොදු බව, ජාති භේදයක් නැතිකම, අකම්පිත, ඒ කියන්නේ එළිය දේවල් වලින් කම්පණේ නොවන ගතිය සහ අනිත් පැත්තේ මහා නේද පරාරෝපණය, තවන්ගේ සියලු දේවල් පරාරෝපණයද හරි වචනේ, සමහරවිට වචනේ වැරදින්න පුළුවන්. අර සහනුකම්පාව නැති පිරිසක්, ඒ කියන්නේ බෞද්ධ ධර්මයේ මූලිකම සංකල්ප ටිකවත් පිළිගන්නේ නැති පිරිසක්. එහෙම කමුකෝ. ඉතින් මෙහෙම පිරිසක් තමයි ඉන්නේ. ඉතින් ඒ අර ශාසනය වෙනුවෙන් ඇත්තටම පෙනෙසින්නේ. එහෙම නැත්නම් ඒ ශික්ෂණය වෙනුවෙන් පෙනෙසිටින හාමුදුරුවන්ගේ පවා ඒ හාමුදුරුවන්ට පවා ලැජ්ජ හිතන ආකාරයෙන් තමයි මේ සමහර අය කටයුතු කළේ. ඒ විතරක් නෙමෙයි, ඔවුන් අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කරා. මම අහලා තියෙනවා මේ සමහර channel වල බණ කියන්නේ හාමුදුරුවෝ අය කරන මිල ගණන් ගන්නේ channel වල වැඩ කරන මාධ්‍යවේදී මිතුරන්ගේ. ඒ වගේම තම සමහර අය මේ විවිධ බණ දේවල් සංවිධානය කරන හාමුදුරුවෝ ගන්න මුදල්, ඒ වගේම මේ සමහර ආගමික සංස්ථා පවත්වගෙන යන්න සල්ලි හම්බ කරන විදිය අහලා තියෙනවා. මේගොල්ලෝගේ එක වර්ගයක් තමයි ජාතිවාදී විදිහට හැසිරෙන එක. අනිත් වර්ගය තමයි ආගමික ධර්මයේ විකෘති කරමින්, ධර්මයේ දේවල් විකෘති කරමින් මිනිසුන්ගේ විශ්වාසය, භක්තිය මත සල්ලි හම්බ කරන ව්‍යාපාරික හාමුදුරුවෝ. ඉතින් මේ හැමෝම කරලා තිනවා. අපි මෙතන කතා කරන කලාපයේ වර්ගය, ප්‍රවර්ගය තමයි අර ශාසන පන්සලේ ඉන්න එකටත් වඩා එළියට ඇවිල්ලා එක එක කීව ජාතිවාදී විදිහට කෑ ගහලා දේශපාලනයට ඍජුව මැදිහත් වෙලා
පවතින අය. ති අපි දන්න ඥානසාර හාමුදුරුව වගේ විශේෂෙන් හිරෙත් ගිය දෙපාර කිරේ ගිය පර ජනාජවිත සම වැලබවා. ඒකෙන් පස්සේ එලියට ඇවිල්ල මේ ඊයේ පෙරේද එලියට ආපු වෙලාවෙත් කතා කරපු විදිය ජාතිවාදී විදිහට කතා කරපු ක්‍රියාකලාපේ කාටවත් අමතක කරන්න බෑ. 2014 ඥානසාර හාමුදුරුවෝ සුප්‍රකට කුප්‍රකට අබසරණ කතාව කරාට පස්සේ දර්ග නගරේ ගිනි තිබ්බා. එතනින් පාස්කුරිද රස්තපහාරය දක්වා විහිදිලා ගියපු නව ජාතිවාදී රැල්ලක් ආරම්භ වුණා. ඒක පරාජය කළේ ජනතාව විසින්. ඒ ජාතිවාදී රැල්ල පාස්කුරිද රස්තපහාරෙනුත් පස්සේ සමහර වෙලාවට මේ කාල සීමාවේ, කියන්නේ ඒ ජාතිවාද, කියන්නේ මුස්ලිම් විරෝධී ජාතිවාදයක් පැවතිච්ච ඒ අඳුරු කාල සීමාවේ හාමුදුරුවෝ විසින් එහෙම එකක් රන් කරපු කාල සීමාව අපි දන්නවා. රතන හාමුදුරුවෝ රතන හාමුදුරුවන්ගේ ක්‍රියාකලාපය අපි දන්න. එතනින් පස්සේ කියන්නේ දේශපාලනය තුළ ඉතාම නරක විදිහට අපි දන්න 2018 නේද, 2018 තෙල් ගදනිය ගිනි තැබීම, ඊට පස්සේ මිනුවන්ගොඩ ගිනි තැබීම ආදි දේවල් වලට මේ හාමුදුරුවන්ගේ අදහස් සහ ක්‍රියාකලාපයන් දායක වෙච්ච හැටි අපි දන්න. ජාතික ගෙලවුරු මේකන කියද්දි 2000 ගණන් වල මුල ජාතික ගෙලවුරේ පාර්ලිමේන්තුවරවිල්ලා කතානායක චෝදන තෝරණ චන්දිති පිස්සු කෙලපු හැටි, හෝ ඒ වගේම මෙච්චර හාමුදුරුවෝ යවලා රටේ දේශපාලනය තුළ ඒ මිනිස්සු අපේක්ෂා කරපු සුපේක්ෂල ශික්ෂාකාමී වෙනසක් ඇති කරන්නේ හාමුදුරුවෝ අසමත් වෙච්ච හැටි අපට පේන්න තිනවා. ඒ සියල්ලෙන් පස්සේ මේ ධම්ම විජය වගේ අය කරගන්න දෙයක් නැතුව රිටයර් වීම තුළින් පෙන්නේ, ඒර්ලි රිටයර්මන්ට් එකක් ලැබීම තුළින් පෙන්නේ ඔවුන්ට භූමිකාවක් නැති බවද, ඔවුන්ගේ භූමිකාව ජනතාව විසින් පරාජය කළ ඇති බවද. සහ මේ සියල්ල කියද්දී මතක තියාගන්න 2015 දේශපාලන වෙනසට පාදක වෙච්ච සංකල්පය පිටිපස්සේ හිටියා මාදුළුවාවේ සෝපිත හාමුදුරුවෝ. ඉන්සුවිනේ සටන් කරපු හාමුදුරුවරු ගොඩක් ඉඳලා තියෙනවා. එප්පාවල පොස්පේට් නිදිය වෙලාවේ සටන් කරපු හාමුදුරුවෝ ඇතුළු හාමුදුරුවරු සමහරවිට ජනතාව විසින් වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා. අපි දන්න හාමුදුරුවෝ, කියන්නේ හාමුදුරුවෝ දේශපාලනය කිරීමම නෙමෙයි ප්‍රශ්නේ, ජනතාවගේ දේශපාලනයක් කරපු හාමුදුරුවෝ ඉදෝ දේශපාලන ක්‍රියාකාරකම් වලට සහභාගී වෙච්ච ඉතාම හොඳ හාමුදුරුවෝ. වැකඳවල රාහුල හාමුදුරුවෝ හම්බන්තොට ඉතාම ලොකු කාර්යභාරයක් අදටත් කරන පරිසර වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් රාජපක්ෂලාගේ කඳවුරේ මේ මෙහෙම මහ ගෙදර ඉඳගෙන ඉතින් ඒක අපි සිහිපත් කරනවා මේ කතාව ඇස්සේ. නිදහසෙන් පස්සේ ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට පොදු ජන දේශපාලනයේ දැවැන්ත පිම්මක් පැන්නේ 1953 හර්තාලයේ. මහජනතාව කෙලින්ම දේශපාලනයට සම්බන්ධ වන මොහොත ඒක. ඒ වෙද්දිත් වැඩ කරන ජනතාවගේ දේශපාලනයක් තිබුණා. නමුත් අර ජාතික ඒකාත්මිකතාවේ රජය ප්‍රජේ පැවැත්මට බලපෑම් කරපු මොහොත තමයි 1953 හර්තාලය. අපි දන්න සහල් කෝටාවකට අදාළ නැගිටීමක් ඒක. ඒ විද්දී වැඩ කරන ජනතාවගේ ව්‍යාපාරයක් නැගීමෙන් සිටියේදී බණ්ඩාරනායකලා බලයට පත් වෙමින් ඒකේ ගෞරවය, ඒක බණ්ඩාරනායකලා ඇත්තටම බලයට පත් වුණේ 53 හර්තාලයට ඇවිල්ලා ඒකේ ගෞරවය අත්පත් කරගත්තා. ඒකෙන් වසර 3ක් ඇතුළත 1956 වෙද්දී ඒ හර්තාලයෙන් අත් කරගත්ත පින්ම මත ඔවුන්ගේ ඒකේ අභිමානය මත ඔවුන් සංඝ වෙද ගුරු ගොවි කම්කරු කියන බලවේගයත් එක්ක පංචමහා බලවේගය කියලා කිව්වා. ඒ බලවේගය විදිහට ආණ්ඩු බලය ගත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි වුණා. හැබැයි ඒ බලවේගය පටන් ගත්තේ සංඝ කියන වචනේ බණ්ඩාරනායකව සෝමාරාම හාමුදුරුවන් විසින් ඝාතනය කරනු ලැබුවා. මෙවර දැවැන්ත දේශපාලන බලයක් වුණා. 53 හර්තාලයෙන් පස්සේ වුණා වගේ මේ පාර සිද්ධ වුණේ අරගලයෙන් පස්සේ. හැබැයි මේ දේශපාලන බලවේගයේ ජාතික ජන බලවේගය තමන්ගේ පෙරමුණට භික්ෂූන්ව පෙරමුණේ තියලා පාවිච්චි කරන්නේ නැහැ. ඔවුන් භික්ෂූන් කේන්ද්‍ර කරගත්ත මේකක් හැදුවේ නැහැ. ඔවුන් සංඝ සමුළුවක් කරා, නමුත් පොදුවේ ගත්තොත් කලේ නැහැ කියලා කියන්න පුළුවන්. ඉතින් ඉතිහාසයේ අපි කිව්වා වගේ විවිධාකාර භික්ෂු චරිත ඉඳලා තියෙනවා. අවධානය යොමු කරනකොට ඉතින් උන් වගා කරපු දේවල් අපි දන්නවා. අම්පිටියේ සුමනරතන හාමුදුරු වගේ අය දන්නවා. අපි ඉතර කිහිප දෙනෙක් ගැන කිව්වා. එවැනි පසු මේක අපට තියෙන ඉදිරි අභියෝගය මොකක්ද? ඒක තමයි අපි අවසානයේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ධම්මවිජය ගියා. හැබැයි හිතවා ගන්න ඕනේ දේවල් තමයි මේ ආණ්ඩුවට ඉදිරියේදී මුණ ගැහෙන්න නියමිත වෙන සතුරු බලවේගයේ සමන්විත වන්නේ භික්ෂූන්ගෙන් නොවෙන්න පුළුවන්. නමුත් ජාතිවාදීන්ගේ භික්ෂූන්ත් ඉදී අපි දන්නවා බලංගොඩ කස්සප වගේ ඉන්න පොදුවේ ජාතිවාදීන්ගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් එකට වැඩේ කරන්නේ. මේ ව්‍යාපාරිකයන්ට මාධ්‍ය බලය තියෙනවා. හදපු මාධ්‍ය ආයතන තියෙනවා. සමහර ව්‍යාපාරිකයෝ කෙලින්ම දේශපාලනය තුළට ඇවිල්ලා ඉන්නවා. මේ අලුත් ප්‍රවණතාව ඒකයි. ව්‍යාපාරික ජාතිවාදී කියන්නේ කැපිටලිස්ට්ලයි රේසිස්ට්ලයි එකට එලිපිට වෙනදටත් වඩා එලිපිට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. තාම ඒක හරියට ෆෝම් වෙලා නැහැ. එක එක චරිත එළියට දාලා බලනවා කාටද මිනිසුන්ගේ සපෝට් එක ලැබෙන්නේ, කුමන කතන්දරයේද පත්තු වෙන්නේ. නමුත් විවිධාකාර ජාතිවාදී ප්‍රවණතා පත්තු වෙනවා, පත්තු කිරෙනවා, හිරු එකේ දෙරණ එකේ යනවා දිගටම. පහුගිය සති දෙකක් තිස්සේ අපිට මේ නාඩගම් බලන්න ලැබුණා. ඉතින් ආණ්ඩුව ජාතිවාදීන්ව නිෂ්ක්‍රීය කරන්නේ කොහොමද? අපි දන්නවා ජනතාව විසින් ධම්මවිජයගේ ස්ටයිල් එක පරාජය කළත් වෙන ස්ටයිල් වලින් මේක එන්න පුළුවන්. ඉතින් ඒක නිෂ්ක්‍රීය කරන්නේ කොහොමද? ඉතින් අපි හිතන්නේ
්‍රස්තවදලකීම තාවකාලික විදවිධානමක් පනත වගේ අහෝසි කිරීමක් නිසාක්. ඒව ක්‍රියාත්මක කරලනං ජාතිවාදය පරාජ කරන්න බෑ. සමහරයේ ඒවා අපි දන්න ඇතුව. එහැන මේ දේශපාලනය තුළ තියෙන ව්‍යස්ථා නීති සංකල්ප ආකෘති මේවා අපි නොදැන වැඩ කරනවා. මේ අපේ සමාජ පැවැත්මට බලපානාකාරයෙන් ක්‍රියාත්මක වනවා. දේශපාලනය මනිද්ද මේක අපි සයින්ටිෆිකලි බලන්න පුළුවන්. දේශපාලනය තුළ මේ ද්‍රව්‍යවාදීව සයින්ටිෆිකලි බලන්න පුළුවන්කමක් තියෙනවා. විද්‍යාත්මක ප්‍රවේශයකින් බලන්න පුළුවන්කමක් තියෙනවා. බලවේග ක්‍රියාත්මක වෙන හැටි බලන්න පුළුවන්කමක් තියෙනවා. ත්‍රස්ත විරෝධී පනත, ත්‍රස්තවද වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත කියන්නේ ඒ ආකෘතියක් විදිහට මේ රටේ ක්‍රියාත්මක වෙන එක්තරා බිහිසුණු දෙයක් ඉතින් ඒක ක්‍රියා ඒක අහෝසි කිරීම. ඒක සූරා කෑම පවත්වගෙන යන තියෙන. නිදහස ලැබුණම ලංකාවේ මේක ඇත්තටම මේ දෙක එකට ගැට ගැහෙන හැටි. මේ අපි කිව්වේ වෙළඳ පැලැන්තියයි, ඒ කියන්නේ කැපිටලිස්ට්ලයි මේ රේසිස්ට්ලයි එකට ගැට එකිනෙකාට සේවය කරපු හැටි. ප්‍රබූන් අර ප්‍රබූන්ව පරාජය කරද්දී ප්‍රබූන් සහ ජාතිවාදී එකට ගැට ගැහිලා තියෙන හැටි. පාලකයන් සහ පාලනයට ලක් වෙන ජනතාව ජාතිවාදීව බෙදාවෙන් කිරීම කියන එක සිද්ධ වෙන හැටි. පාලක පැලැන්තිය හැම වෙලාවෙම එකට ඉන්නවා. දෙමළ මුස්ලිම් ඔය ඔක්කොම ව්‍යාපාරිකයෝ සෙට් එක ව්‍යාපාරිකයෝ අතර ජාතිවාදය නැහැ. මහින්ද රාජපක්ෂ අමු ජාතිවාදය ක්‍රියාත්මක කරද්දී මහින්ද රාජපක්ෂ එක්ක මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෝ හිටියා. පාලක පැලැන්තිය හිටියා. එතකොට මුස්ලිම් ජාතිවාදය ටිකෙන් ටික වගා කරපු කාලේ. ඉතින් මේ කිදි මතක තියාගන්න පළවෙනිම නිදහස ලැබුණ ගමන් ලංකාවේ ඉන්න මලයක දෙමළ ජනතාවගේ ඡන්දය ඉති අහෝසි කරන ජාතිවාදී පළවෙනි ජාතිවාදී පනත සම්මත කරා රටවැසි පනත කියලා. මේ පනත සම්මත කරන එකේ එක එක එකත් එක්කම ගැට ගැහිලා තියෙන අනිත් අරමුණ මොකද්ද? වතුකරේ හිටපු ජනතාවගේ විශේෂයෙන් නවුන් මේ වතුකම් කරුවන් විදිහට 1.1 මිලියනයකට වගේ පිරිසක් වැඩ කරන ඉතාම පීඩිත කම්කරු පන්තියක් විදිහට හිටියේ. මේ අය අධිවේගයෙන් ඒ වෙද්දි සංවිධානය වෙමින් සිටියා වෘත්තීය සමිති විදිහට. විශේෂයෙන් අපි දන්නවා තොණ්ඩමල්ලා හිටියා. නමුත් ඊටත් වඩා සම සමාජ පක්ෂයත් එක්ක ගැට ගැසෙමින් සිටියා. කොමියුනිස් පක්ෂයත් එක්ක ගැට ගැසෙමින් සිටියා. එතකොට මේ බලවේගයේ වැඩ කරන පන්තියක් විදිහට වේගයෙන් සංවිධානය වෙද්දී එක පරාජය කිරීමේ එක මේකක් තමයි රටවැසි පනත. 1956 සිංහල පමණයි කියන එක ඇවිල්ලා දැඩි කියන දේශපාලන කේන්ද්‍රයට සිංහල පමණයි කියන එක ගෙනාවා. ඒ විතරක් නෙමෙයි අර ශ්‍රී අකුරු ඊට පස්සේ තාරගාන ඒ වගේ ජාතිවාදී රාජරත්න වගේ අය හිටියා, MP රාජරත්න වගේ අය, මේගොල්ලොන්ගේ ඉතාම බිහිසුණු ජාතිවාදී රැල්ලක් 50 ගණන් වල තිබුණා. ඒක තමයි අර බණ්ඩාරනායක මරණයකටත් ගියේ. එතකොට ඒ වෙලාවෙත් ඒක හේතු වෙන්නේ 53 හරතාලයත් එක්ක දෙවන්ත වැඩ කරන ජනතා නැගිටීමක් සිද්ධ. ඒක ඉක්මවලා යන්න තමයි එකම ධනපති පැලැන්තිය පක්ෂ දෙකකට කැඩුවා. හරි. අපි මේ පැත්තේ ඉන්නම් UNP එක හිටියා. අර පැත්තේ අර නැගී ආපු රැල්ල ගිල ගන්නට ජාතිවාදී ප්‍රවණතාවක් දැම්මා. 78 නව ලිබරල්වාදී ආර්ථිකයනවත් එක්කම තරුණ ගැමි ජනතාවගේ දේශපාලන නැගිටීම් වලක්වන්න දැඩි ජාතිවාදයක් අවුස්සන්න ගත්තා. ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත විදායක ජනාධිපති ක්‍රමයේ ඔක්කොම ආවේ නව ලිබරල් ආර්ථික සිස්ටම් එක ලෝකයේ දෙවැනි වතාවට දෙවැනි රට විදිහට මිල්ටන් ෆ්‍රීඩ්මන්ගේ මේ සිස්ටම් එක අද වෙද්දි ෆේල් වෙලා කියලා තහවුරු වෙලා තියෙන සිස්ටම් එක ක්‍රියාත්මක කිරීමේ ඌමනාවට තමයි ජාතිවාදයේ ගේන්. සහ ත්‍රස්තවද වැළැක්වීම පනත ගේන්නේ ඒකේ ටූල් එකක් විදිහට. 1983 වෙද්දී ත්‍රස්ත පනත පාවිච්චි කරලා අත්අඩංගුවට ගත්ත පිරිසක් නඩු අහන්නේ නැතුව වැලිකඩ බන්ධනාගාරයේ සිටියේදී ඝාතනය කරා කළු ජූලියට සමගාමීව. හැබැයි කළු ජූලිය පාවිච්චි කරලා ඒකත් එක්කම සමගාමීව වෙච්ච අනෙක් දේ තමයි ඒ වෙද්දී ක්‍රියාත්මක වුණ වැඩ කරන ජනතාවගේ පක්ෂ වෘත්තීය සමිති බලවේගයේ හිටපු නව සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂයත් ගැමි තරුණ ජනතාවක් එක්ක නැගිටලා හිටපු ශිෂ්‍ය ව්‍යාපාරයක් එක්ක නැගිටලා හිටපු ජනතා විමුක්ති පෙරමුණත් ඔක්කොම තහනම් කළා. මේ දෙකකට ගැට ගැහිලා තිනවා. ඒ වෙද්දි තරුණ නැගිටීම් මර්ධනයයි මේකයි එකට ගැට ගැහිලා තිනවා. ඉතින් මේවා මතක තියාගන්න. අර කියන ලේපු ප්‍රාසිත කුරුරු ත්‍රස්තවාදීන්ගේ සංකේතයි ඡායාරූපයි සමරන්න එපා කියනවනේ. හැබැයි ලංකාවේ JR ගේ ඡායාරූප සමරනවා. එක්සත් ජාතික පක්ෂයේ ඡායාරූප සමරන සිරිල් මැතිව තාම පත්තරවල ඡායාරූප දැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක වර්ණනා කරා කියලා ප්‍රශ්නයක් නැහැ. සිරිල් මැතිවගේ ජාතීන්ට ඒවා සමරන්න හැකියාව තියෙනවා. එදා ඉඳපු අමුම අමු ජාතිවාදියා පවා එදා මේ සියල්ල පටන් ගත්ත අමුම අමු ලේ පිපාසිත කුරිරු මිනිමරුවාගේ පවා බටලන්දේ මිනිසු මරණ හැටි බලන් ඉඳපු බටලන්ද වදකලක් කොළොහ නායකයාගේ පවා ඡායාරූප සංකේත නාමයන් සමරන්න හැකියාව තියෙනවා. අදටත් සමරනවා, හෙටත් සමරනවා. ඒගොල්ලෝ නිදැල්ලේ ඒගොල්ලන්ගේ දේශපාලනයක් පවතිනවා. ඒගොල්ලෝ තින. ඒක බිහිසුණු දෙයක් නෙමෙයි. හරි, ඒකත් මතක තියාගන්න. ඔය කතන්දර කියන අයගේ ලේපිපාසිත කුරුරියව කුරිරු අයව තහනම් කරනවා නම් තහනම් කළ යුතු බොහෝ අය ඉන්නවා. ඇත්තම ප්‍රශ්නේ ජාතිවාදී පරාජය කිරීම මිස සංකේත වලට විරුද්ධව දැඟලීම නෙමෙයි කියන එක අපි මතක් කරන එක ඕන විදිහට ගන්න ඔබ. හැබැයි ධනවත් ප්‍රභූන්ගේ ජාතිවාදී දේශපාලනයේ විසින් නිර්ප්‍රභූන්ගේ වැඩ කරන පන්ති දේශපාලනයේ
ජාතිවාදයක් නොතිබුණු වැඩ කරන පන්තිය දේශපාලන කොමියුනිස් පක්ෂයේ අතිශය දැවැන්ත නායක ප්‍රමාණයක් හිටියා. විවිධාකාර විද ඇත්තනම විජේවීරගේ නායකයා ෂන්මුගදාසන් ෂන්ගෙන් කැඩිලා තමයි විජේවීර තමන්ගේ දේශපාලන පටන් ගන්න. කාරාලි සිංහම්ලා මේ සම සමාජ පක්ෂයේ ඉඳපු විවිධාකාර දේශපාලන චරිත විවිධ ජාතීන්ට අයිතියි ඉඳපු එක්වෙච්ච දේශපාලන ව්‍යාපාරයේ වැඩ කරන ජනතාවගේ දේශපාලන ව්‍යාපාරය විනාශ කරන නිර්ප්‍රභූ දේශපාලන ව්‍යාපාර විනාශ කරන ප්‍රභූන්ගේ අමු ජාතිවාදී දේශපාලන යන් වැඩ කළා. ඒක විසින් ගිලගත්තා නිර්ප්‍රභූ දේශපාලනය. ඒක ඉතිහාසයේ පුරා එක වෙච්ච ඒකේ ප්‍රතිඵල අපි දැකලා තියෙනවා. අද ඒ ප්‍රභූත්වයට එරෙහිව කියලා ආපු දේශපාලනය තුලින් ආණ්ඩුවාවට පස්සේ ආණ්ඩුව ඇත්තටම ත්‍රස්තවාදයකින් පනත අහෝසි කිරීම ඇතුළු මේ රාජ්‍ය වෙනස් කිරීම ඇත්තටම ජනතාවගේ වැඩ කරන ජනතාවගේ පැත්තට බර වෙච්ච දේශපාලනය දක්වා මේක තල්ලු කරනවා නම් ඒක කරන මොහොතේදී ඒක කරන ඌමනාව අපට පේන්න තියෙනවා. කරන මොහොතේදී අපි ඒකට අදාළ නීතීන් සංස්කෘතීන් අදහස් පද්ධති සහ ඒ බොරු විශ්වාසයන් මුළුපුට අදානවා නම් ඒ අභියෝගයට ආණ්ඩුව මුහුණ දෙනවා නම් ආණ්ඩුව වගකීමෙන් එක් කරනවා නම් අනිවාර්යෙන් අපි මුහුණ දෙනවා. එහෙම කරොත් තමයි අද මේ මොහොතෙත් ආණ්ඩුවට අභියෝග කරන අර ජාතිවාදී සහ ව්‍යාපාරික පැලැන්තිය පරාජය කළ හැක්කේ. ඉතින් ආණ්ඩුව ඒ වගේම ආගම රාජ්‍ය ඇතුළට ගන්න නැතුව ඉන්න ඕනි. සැරෙන් සැරේ මහානායක හාමුදුරුවන් ගින වෙන වෙන අයගේ අනුමැතිය ලබා ගන්න ආණ්ඩුවට අවශ්‍ය නැහැ. ආණ්ඩුව රාජ්‍ය කළ යුත්තේ ජනතාවගේ අනුමැතිය, ජනතාවත් එක්ක කරන ගනුදෙනුවක් එක්ක. ආගම පුද්ගලික කලාපය තුළ තිබිය යුතුයි. ආගම අයිතියක් හැමෝගෙම, ඒ අයිතිය හැමෝගෙම රකින්න ඕනේ. හැබැයි ආගම පුද්ගලික කලාපය තියෙන්න ඕනේ. මේවා නූතන දේශපාලනේ උපදිනකොටම පිළිගත් සංකල්ප. හැබැයි අදටත් සමහරු දරන්න ලෑස්ති නැහැ. ඉතින් ධම්මවිජය විතරක් නෙමෙයි මේ රටින් යන්න ඕනේ. ඒ නිසා ධම්මවිජයට සුබ ගමන්, බාය්. හැබැයි ඒ ප්‍රවණතාවෙන් වගේම එවැනි අනෙක් අයගෙනුත් අපි ප්‍රවේශම් වෙමු. ස්තුතියි.